පුද්ගලික බස්වතවල වගේම ඇතැම් ලංගම බස්වතවලත් කං අඩි පැලෙන්නට ගීත දානවා, එහෙම නැත්නම් ගීත වාදනය වෙනවා. මේ ගැන දැන් පැමිණිලි කරන්නට පුළුවන් 19:55 කියන ක්ෂණික අමුතුම අංකයට එවලෙම ප්‍රතිචාර දක්වන්න සූදානම් බව තමයි වාර්තා වෙන්නේ. පුද්ගලික බස් රථවල අධික ශබ්දින් යුතුව මහා ජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත වීඩියෝ පට සහ චිත්‍රපට වාදනය කිරීම ජනවාරි 1 වෙනිදා සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ විදුල බල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිෂමට උපදෙස් දී තිබෙනවා. එනම් පුද්ගලික සහ ලංගම බස් රථවලදී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන් යුතුව ගීත වාදනය වන්නේ නම් අමානුෂික දර්ශන සහිත සිනමාපට ප්‍රචාරය වන්නේ නම් මගී ජනතාවට ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂමේ 19:55 ක්ෂණික දුරකථන අංකයට කතා කර පැමිණිලි කළ හැකි. මහජන පැමිණිලි මතම බස් රථ රියදුරන් සහ කොන්දස්තරවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පිවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂමට බලය තිබෙනවා. එමෙන් මේ දුරකථන අංකය මගින් එම කාරණාවට අදාළව පමණක් නොව පුද්ගලික බස් රථ හෝ ලංගම බස් රථ මන්දගාමීව ධාවනය කරන්නේ නම් හෝ බස් රථ රියදුරන් අවිනීතව සහ නීතිවරුදී ආකාරයට හැසිරෙමින් බස් රථ ධාවනය කිරීම මෙන්ම කොන්දස්තරව අවිනීතව මගී ජනතාවට හිංසා වන පරිදි හැසිරෙන්නේ නම් හෝ එම කාරණාවන් සියල්ලටම හෝ ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. මේ 19:55 දුරකථන අංකයට පරිබාහිරව තවත් දුරකථන අංකයක් කඩනමින් මහජන පැමිණිලි සඳහා ලබා දෙන්නේද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිෂමට උපදෙස් ලබා දුන්නා. මේ අතර ජනවාරි 1 වෙනිදා සිට සේලම් බස් රථ සඳහා ස්වභාවිත ගීත 1000කින් සමන්විත ගීත සමුච්චය හඳුන්වා දීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ පියවරගෙන තිබෙනවා. විද්වත් මණ්ඩලයේ අධීක්ෂණ යටතේ තෝරා ගන්න ලද එම ගීත බස් රථ රියදුරන් වෙත බෙදා දීම හෙට දිනේ නම් 2019/12/31 වෙනිදා පෙරවරු 10ට මාකපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. ජනවාරි 1 වෙනිදා පසු මේ ගීත පමණක් බස් රථ වලින් වාදනය කළ හැකි වන අතර එම ගීත වාදනය කළ හැකිද මගේ ජනතාවගේ හිංසාවට ලක් නොවන අයුරින් මගේ ජනතාවට හිංසාවක් නොවන අයුරින් එම ගීත වාදනය කළ හැකි උපරිම ඩෙසිබල් ප්‍රමාණයද සොයාගෙන තිබෙනවා. තවද ඇතැම් ආයතන විසින් සකස් කරන ලද සංගීත සම්දර්ශනවල වීඩියෝ පට බස් රථවල ඇතුළු උපහානිවල ප්‍රදර්ශනය කරන අතර එවුනට උසස් ගීත සහිත වීඩියෝද මේ වැඩපිළිවෙළට ලබා දීමට නියමිත බවක් තමයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. පුද්ගලික බස් රථවල වගේම ඇතැම් ලංගම බස් රථවලත් කං අඩි පැලෙන්නට ගීත දානවා, එහෙම නැත්නම් ගීත වාදනය වෙනවා. මේ ගැන දැන් පැමිණිලි කරන්නට පුළුවන් 19:55 කියන ක්ෂණික අමුතුම අංකයට එවලෙම ප්‍රතිචාර දක්වන්න සූදානම් බව තමයි වාර්තා වෙන්නේ. පුද්ගලික බස් රථවල අධික ශබ්දින් යුතුව මහා ජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත වීඩියෝ පට සහ චිත්‍රපට වාදනය කිරීම ජනවාරි 1 වෙනිදා සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ විදුල බල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිෂමට උපදෙස් දී තිබෙනවා. එනම් පුද්ගලික සහ ලංගම බස් රථවලදී මහජනතාවට හිංසා වන